උණුසුම් පුවත් ලදසනින් ගෙනෙන අපේ පුවත් YouTube channel'ට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවතක්. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විදේශගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි විට ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් ඉවත් කිරීම පිළිබඳ තොරතුරු ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුව නිලධාරීන් වෙත නොලැබී තිබීම නිසා ඔහු ගමන් ගැනීමට නියමිතව තිබූ ගුවන් යානය පිටත් වීම විනාඩි 45කින් පමණ ප්‍රමාද කිරීමට සිදු වූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරංචි මගින් සඳහන් වෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා රාජ්‍ය අමාත්‍ය ටීවී චානක මහතා සහ තවත් 7 දෙනෙකු සමග උදෑසන 10ට එමිරේට්ස් ගුවන් සේවයේ EK 651 දැන්න ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත් යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් තහනම් නියෝග දෙකක් පනවා තිබෙනවා. ඉන් එකක් ඉකුත් 4 වෙනිදා ඉවත් කර තිබූ අතර අනෙක් නියෝගයේද එදිනම ඉවත් කළද ඒ බව තැපැල් මගින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුව නිලධාරීන් වෙත දැනුම් දීමට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා පියවරගෙන තිබෙනවා. ඒ අතර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විදේශගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. ඒ වන විටත් මෙම අධිකරණ නියෝගය අහෝසි කළ බවට වූ නියෝගය කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොතිබුණා. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට විදේශගත වීමට අවසර දීමට කටුනායක ගුවන් තොටුපළ වෙත ආගමන විගමන දෙපාර්තමේන්තුව නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබුණා. පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම විදේශ ගුවන් ගමන් තහනම ඉවත් කළ බවට දැනුම් දී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසුව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු රැගත් එමිරේට්ස් ගුවන් යානය උදෑසන 10:45ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගියා. මෙවැනිම පුවත් ලදසනින් දැනගැනීම සඳහා අපේ පුවත් YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.